සහ සෙලිරට පන්දම් චමත්කාර නගන ගජගා වන්නම මේ වීති පුරා රැව්පිලි රැව්දින සක්නද බෙහෙරි නාද සදෙව්ලෝ තලයට මැසෙන උත්තම දළදා පෙරහැර මංගල්ලේ උරුමයක වරුණ විශේෂාංගය තුළින් අද අපි කතා කරන්නේ මේ පෙරහැර සංවිධාන කටයුතු වෙන්නේ කොහොමද කියලා. මොකද හැමදාමත් අපි උරුමයක වරුණ තුළින් කතා කළේ සැඟවුණු තිරය පිටුපස සැඟවුණු තොරතුරු. අපි යමු නව බුදුමැදුරු පරිශ්‍රයට ඒ ගැන කතා කරන්නට. මාත් එක්ක මේ මොහොතේ ඉන්නවා හැමදාමත් අපිට උරුමයක වරුණට අදහස් ලබා දෙන මේ මහන්සි වෙන ජනතාව ගැන කියලා දෙන ගජනායක නිලමේ තැන්පත් පාලිත ජයවර්ධන මෙතුමා. ආයිබෝන් ඔබතුමා. ආයිබෝන් සර්. අද දවසේ විශේෂ කතා බහකට තමයි අපිත් එක්ක එකතු වෙන්නේ. අපි එතුමාගෙන්ම මේ ගැන හමු. ඉස්සරොම ස්තුතිවන්ත වෙනවා. අපි මේ වැඩසටහන් පිළිබඳ අපිත් එක්ක එකබද්ධ වීම ගැන. මොකද මේ පෙරහැර සම්බන්ධයෙන් අපි පෙරහැර විසිතුරු නෙක රටා මාමින් මහනුවර වීදි සරණ කොට අපේ ජනතාවට මේ සමීප කරන්න ඕනේ සත්‍ය තොරතුරු. අපි පළවෙනියටම ගමු සහන කලාකරුවන් සම්බන්ධයෙන්. සියලුම කලාකරුවන් මේ ස්ථානයට පැමිණිලා ඔවුන්ගේ පැමිණීම සටහන් කරනවා. කරලා ඊට පස්සේ මේ ඔවුන්ගේ ඔවුන්ට අපි ලේඛනයක් හදලා තිනවා වර්තමානයේ. ඒ ලේඛනේ අපි ගරු දේවනලතුමා විශේෂ අවධානයක් යොමු කරලා ඒ කලාකරුවන් සම්බන්ධයෙන් ඒ කලාකරුවන්ගේ හැකියා දක්ෂතා නිරීක්ෂණය කරලා ඒ කලාකරුවන් අපි ප්‍රවීණ කුසලතාපූර්ණ සහ නැගීන වශයෙන් තව ඉදිරි අවුරුදු ගණනාවක් සඳහා කලාකරුවන් පෙළ ගස්සලා තියෙනවා. ඉතින් මේ විශේෂ කාරණා සිදුවෙන පෙරහැර මෙහෙයුම් මූලස්ථානයක තමයි අපි ආවේ. මේ පිළිබඳ විස්තරත් අපිත් එක්ක කතා කරන්න පාලිත ජයවර්ධන මෙතුමා සූදානම් වෙමින් ඉන්නවා. බොහෝ විට මේ පිරිස අපිට රූපවාහිනී තිරමත දිස් වෙන්නේ නැහැ. මේගොල්ලෝ තමයි මේ රාජකාරියේ විශේෂ කැපකිරීමක් කරන අය. එතකොට මේ ලිපිලේඛන මතින් අද පෙරහැරේ පෙර සූදානම් කටයුතු ඔවුන්ගේ පැමිණීම් කලාකරුවන්ගේ ප්‍රවාහන බස් රථ සම්බන්ධ කටයුතු මෙතන කලාකරුවන්ගේ පෝෂණ අවශ්‍යතා ආහාර සපයාදීම් ඒ සියල්ල මේ ස්ථානයේ තමයි සිද්ධ කරන්නේ. දැන් අපි අලියතුන් පැත්තට හැරෙමු. මේ වැඩපිළිවෙලට අනුව අලි පෙළගැස්මේ පළවෙනියට යන ඇතා. මේ ඇතා සම්බන්ධයෙන් අපි තෝරගත්ත ඇතාට නිර්මාණය කරලා තියෙන ඇඳුම. එතකොට මේ ඇඳුමේ වර්ණ, එතකොට ඒ ඇඳුමේ ප්‍රමාණ, එතකොට අපි මේ ඇඳුම කවුරු හරි කෙනෙක් නිර්මාණය කරලා තියෙනවා නම් ඒ නිර්මාණය කරලා තියෙන කෙනා ඒ සියල්ල අපි වෙනම විශේෂ ලේඛනයක සකස් කර ගන්නවා. කතාවට කියනවනේ මිනිස්සු කතා කරන්නේ පෙරහැරේ යන අලියතුන් ගැන විතරයි, කොට අදින අලියතුන් ගැන නෙමෙයි කියලා. ඔන්න අපි අද උරුමයක වර්ණ විශේෂාංගය තුළින් දළදා පෙරහැරේ කොට අදින අලියතුන් ගැනත් කතා කළා. මේ මිනිස්සු තමයි මේ හැම දෙයකටම වෙන ශක්තිය සහ දළදා පෙරහැර පිටුපස ඉන්න යෝධ සෙවණැල්ල. මේ පිරිස නිසා තමයි මේ සංවිධාන කටයුතු මේ තරම් ලස්සන වෙන්නේ. ඔබ අයස්කාන්ත දසුන් දළදා පෙරහැරේ දකිනවනම් ඒකට ප්‍රධානම හේතුව මේ ඉන්න සියලු දෙනා. අපි තවත් දවසක උරුමයක වර්ණ තුළින් හමු වෙමු.